අයිබවන් දරුවන මඟදවට උ ගන්නන්නේ යන්නේ නමේ සේල්ට ඇත් නවවනි පාඩ වන දුර පැණිීමමිස්ෝප්ටිගනො කිරම කිය කෙන පාඩමයි. ඉතිින් ධෑපර දරුවන මම මේ පාටමුල ඔබට උගන්න බලාපොරොත්තු වන්නේ පැනීම් ප්‍රදාන කොටස් මුණවාද ඒ අදාළ පැනීමෝට පවතින්නේ ඒසාමුණවාද ඒවගේමු දරුවන දුර පැනීමේ සිල්පීය ක්‍රම මුණවාද අලතු දුරපැනීමේ ශිල්පීය ක්‍රමය පෙදාන අවධමුණවාද. මේ පිළිබඳ අවධාන කොම කර අතර මට අමතරව මේ පාටමේ තාදුර තොබට උගන්නවන බලාපොරොත්තුවෙනවා. තුරපැනීමේ ශිලිපිය ක්‍රමයක් වන එල්ලන ක්‍රම පිළිබඳ වැඩි අවධානයක් කොම කරනවා. ඒවගේ දායපර දරුවනේ මේ පාටමමුද තවදුරා තොබට ගන්න බලාපොරොත්තු වෙනවා. දුරපැ එල්ලන සිිල්පිය ක්‍රමය තුළ පූුණු අභ්‍යාසමුණවද පිළිබඳවත් අපි වැඩි අවධානයක් යොමු කරනවා. ඉතින් දරුවනේ දැන් අපි බලමු පැනීමක පෙදාන කොටස් කියී පවතිනවාද කියලා. පැනීමක පෙදාන කොටස් දෙකක් පවතින දරුවනේ එකක් තමයි තිරස් පැනීම් අනිත් එක සිරස් පැනම්. දරුවුණේ තිරස් පැනීම් කියන කොමක් ද. තිරස් පැනීම් කන් දරුවනේ ඈතට පයි දෙක නැත අප කියනවා හරස් අතර සිදුකරන පැනීම්. ඉතින් දරුවනේ සිරස් පැනීම් කියනෙ කුමක් ද. සිරස් පැනීම් කැන් දරුවනේ ඉහලා අතට පයිනේවා අපි දැන් උදාරනගත උස පැනීම් වගේ සවක් ගත්තොත්වම ඒක සිදු කරන්නේ ඉහලා අතට ඉඇ අපි සිරස් අතර ගමන් කරන සාතමයි දරුවුණ පියක සිරස් පැනීම් කිය අපි සලකන්නේ. ඉතින් දරුවනේ උඹ මතගේ රඳවාගන්න ල්ල කක්‍රේඩා වර්ගී කරට අනුව පැනීම් කොටස් දෙකක් පවති නො එකක් තමයි එතෝට සිරස් පැනීම් අනක තමයි තිරස් පැනීම්. දැම් බලමු දරුවන අපි තිරස් පැනීම් මොනවාද පවතින්නේ කියලා ඒකන්නේ මල්ලග්‍රේඩාවේ තිරස් පැනීමම් මනවාද තියෙන්නේ. ඔර මේ රූපසටන් දැක්ගන්න පුළුවන් පළවෙන් රූපසටනෙන් තියෙනවා දුර පැනීම ඒවගේමු දරුවනේ දෙවන් රූපසටාණෙන් තියෙනවා තුන් පිම්ම පැනීම ංගත මේ නිසාව් දෙක පිළිබඳවම ඔබට යම්කිසි අවබෝධයක් ඇති හේතුව මේ පාඩම ඔබට අටවසරේදිත් අධ්‍යනී යොමු කරනවා. ඉතින් දරුවනේ මතක්‍යාගනතුර තිරස්පැනී මොනවාදදිගල ඇවෝතුන් පවතින්නේ නිසාව් දෙකයි එකක් තොමයි දරුවනේ දුරපැනීම අනිත්්‍යක තමයි තුන් පිම්ම පැනීම ඇතුර මේ රූපරන ප්‍රදයගාන්න පුළුවන්. මේ පැනීම් දෙකම සිදුවන්නේ ඈතර පැනීමක් තමයි සිදුවෙන්නේ අපට රූපතරණය දෙ එක දැක්ගන්න පුළුවන් ඉතින් දරුවේ අප දැ බලමු සිරස් පැනීම් කියන්නේ මොනවාද කියලා ඉතින් දරුවනේ සිරස් පැනීම ක ලි සලකන්නේ සිරස් අතර සිදුකරන පැනීම් එක ඇන ඉහළ අතර ගමන් කරන පැනීම් එරින්ඳදාබර දරුවනේ මල්ල ප්‍රේඩා වර්ගී කරන රණුව සිරස් පැනීමිසව් දෙකක් පවතිනවා එකත් තමයිම් ඔබට පේනවම් පැත්තර ූපසටානෙන් උස පැනීම දෙවනිකදකණන්න පුුවන් දරුවනේ දකුණු පැත්ත ූපසටානෙන් පවතිනවා රිටි පැනීම එතොර දරුවනේ මේ පැනීම් දෙකම සිදදුව වෙන්නේ සීරස්සා තටය නිසා තමයි මේක සිරස් පැනීම් කල කියන්නේ එතොර දරුවන ඔබට උස පැණම් පිළිඳන යංකති අවබෝධයක් ඇති හේතුව මේක සෑම් පාසලකම උස පැනීම ක්‍රේඩාව තියෙනවා හැබැයි ප <Sess> ි යම් සවබෝධයක් නැතිව ඇති කෙළම හිතනවා හැබැයි සහරලමයිට මේ බිලවඳ අවබෝධයක් ඇති. තර දරුවන් ටි පැනීම කළෙකයන්නේ යම් ආදාරක ඇ තියලා හළ අතර ගමන් කරන පැනීම් වර්ගයක්. ඒකන මංගේිතන් දරුවන්නේ ඔබට දැන් සිරස් පැනීම් අබෝධයක් ඇති දැන් අප හඳුනාගමු දරුවනේ දුරපැනීම එක තියන ශිල්පිය ක්‍රම මොනවාද කියලා. එදෝ දරුවන්නේ ඔබ උපසරන්නේ බලන්න පුළුවන් දුරපැනීම එක තින ශිල්පිය ක්‍රම තුනක්කටද අපට හඳුනාගන්න පුළුවන්. එකත් තමයි දරුවනේ පලවන එක තියෙනවා එල්ලන ක්‍රමය. දෙවන ශල්පිය ක්‍රම තින දරුවනේ පාාවෙන ක්‍රමය. තුන්ගන ශිල්පිය ක්‍රමය තියන දරුවනේ ගුවනත පාමාරු කිරීමේ ක්‍රමය. එතොර දරුවනේ මතක තියාගන්න න කාරණය තමයි මේ ශිල්පිය ක්‍රම තුනම වෙනස් වෙන්නේ එ කොටස්සකද පාමණයි. එනම්, ගුවනත අවස්ථාවේදී තමයි නැත්තං පියාසර අවස්ථාවේදී තමයි මේ දුරපැනීමේ ශිල්පිය කරමවල වෙනස්කම් සිදුවන්නේ දැන් අපි මේකෙද අපි හඳුනා ගනිමු දුරපැනීමේ ශිල්පියකම අතරින් එල්ලන ක්‍රමේ පිළිබඳ පාාවන්නවි කරම පිබඳසා ගුවනත පාමාරු කිරම් පිළිබඳ පොඩි අවධානකමු කරමු. තොර දරුවන රුප සරණන්න දැක්ගන්න පුළුවන් එල්දන ක්‍රමය කියන එක සම්බධව එල් ක්‍රමය සබන්ධ ඔබ උපතරන්ද බලදධ්‍යට පෙනියෙනවා දරුවනේ නික්මීීම අවස්ථාව සිදුනාට පස්සේ ඒ ්‍රීඩකයාගේ දෑත්න්ඉහලට එස වෙනවා. එතුට මේකෙදී මතකදයාගන්න දරුවනේ දැත් ඉහට එස වනාට පස්සේ මේ ක්‍රඩකයාගේ දෑත්න් ක්‍රමානුකූලව තමයි පල්ලයාට ගමන් කරන්නේ. එතුට දරුවනේ පාාවනි ක්‍රමයක්ිද හුනාගනු උපතරණ ප්‍ර දගන්න පුලුවන් පාවනි ක්‍රමේති දරුවනේ ඔබට ස්සල ක්‍රමේයටට වට චුට්ටක් දැෑත්වක ක්‍රියාකාරිත්තය වෙනස්සාකාරට දැක්ගන්න පුලුවන්. ඇතොර මේ මේ රූප සටානේ දිවැනි පින්තුරේ බලන්න දෙවැනි පින්තූරයේදී පලවෙනි වං අත ඉස්සරාටත් දකුණු අත පිට පසරත් ගමන් කර තියෙනවා. ඇතොර දරුවනේ මේ දෑඇතින් ඉස්සරාට ගමන් කරද්දි චලනය වීමක් ඔබට දැක්ගන්න පුළුවන් ඉනට දරුණු අපිදන් හඳුනා ගනිමු ගුවනත පාමාරු කිරීමේ ක්‍රමය ගුවනත පාමාරු කිරීම ක්‍රමේදී අප සැරිකිලිමත්ව යුතු කාරණය තමයි දරුවනය මේක දෑත් මෙන්ම පාදුචරණයකුන් සිදු වෙනවා ඔබ මේ රූප සරණ දැගන්න පුළුවන් තෝර දරුවන මේ ක්‍රමයේදී පියාසිර අවස්ථාවේදී පාද එකනෙකට චරණය කිරීමෙන් හා දැත් එකනෙකට චරණය කිරීම තුළින් ඉදියට ගමන් කරනවා දරුණේ ැඟල් බලමු දුරපැනයමු පවතින පෙදදාන අවධිමනවාද කියලා ඔබට ද රූපසටන දැක්ගන්න පුලුවන් පෙධන අවදිී හතරක් පවතිනවා පළබනි අවදිය තමයි දර්ුවනේ අවතීරණ ධාවනය දෙවැනි අවධය තමයි නික්මීම නැතිනම් අපි හඳුන්වනවා ඉපිලීම කියලා තුංගනි අවධිය තමයි දරුවනේ පියාසරිය නැත්තාපය කඳුනාගන්නවා ගුවන් ගතවීම කියලා ර අධ්‍ය අපිහඳනාගන්නව දරුවනේ පතිතවීම හතුර මතකතියාගන්න දරුවනය දුරපැනීමක් පෙදාන අවදි මොනවාද කැලැගෝත්තේම පවතින්න දුරපැනයෙක් ප්‍රදාන අවද හතරයි එකතාමයි මකදද අවතීර්ණ දාවනය දෙක නිට්මීම නැත්තං ඉපිළීම තුංගනය එක පියාසරිය නැත්තං ගුවන්ගතවීම හතර පතිතවීම ඇතුර දරුණු මතක තියාගන්න සෑම සිිලිපිය ක්‍රමේටම මේ බවදන ප්‍රධාන කොට සදර තමයි පවතින්නේ. ඉතින් දයබර දරුවනේ අපි ඩැන් දුරපැනීම පෙදාානට ශිල්පියකරමුවල කොටස් වෙන වෙනමු හඳුරාගැනමු. ඔබට රෝප සටාන්න දැක්ගන්න ොලුවන් දරුවනේ පළගන එකතියෙන අවතීරණ දාවනේ. ඉතින් දරුවනේ අවතීරණ දාවන පිළිබඳ කතාකිරීමේදී අපි සැලගලිමත් වෙන්න අවශ්‍යයි අවතීරණ දාවනේ අපි වේගවත්තු ලබාගන්න අවශ්‍යයි. ඊට හේදෝ තමයි දරුවනේ ගේ අවතීණදාව වේගවත්වීමත් සමඟ අපේ පැනීම ඉදිරියට ගමන් කරනවා. ඉතින් දරුවනේ අවතීරධාවනය වේගවත් ලබා ගන්නවා සේම අපි දවදුරුට සැලකිෙලිමත් වෙන්න අවශ්‍යයි අපේ නික්මීම් අවස්ථාව ඒකෑන් දරුවනේ අපගේ අවතීරධාවන වේගවත් වනාම අපේ නික්මීමේදී වැරදි සිදවීමට තිබෙන අවස්ථාවන් වැඩි ඒ නිසා අපි දරුවනේ අපි පුරුදු පුන් වෙලා අවතීණධාවනය සම් බරව නැත සමානු පාතික සිදු කරන්න ඕන.ඉන්නට අපි හඳුනාගරනමු දර්ගුණේ දෙවනි අවදිය දෙවන අවධිය තමයි දරුවන්නේ නික්මීම නැත්තන අපේ කඳුරනවා ඉපිලීම කියලා. ඇතුර මේ රූප සටන දෙක් දාලා තියෙනවා පලිවිෙනකොට රූප සටානයක ොට දගන්න පුළුවන් නික්මි අවස්ථාවයක කියන්නේ පාදය තිබන අවස්ථාවතම ඒ තියෙන්නේ දෙවන් රූප සටානෙන් තියෙනවා පාදේ තියලා, නික්මීම් සිදුරන අවස්ථාව ඒක කියන්නේ ඉහලට යන අවස්ථාව එතුළ දරුවන මතක තියාගන්න ඕන දුරපැනීමේදී පාදයන තියන අවස්ථයිද පලිව රූපසර අනු තියන අවස්ථාවේදී අපි ආධරක පුවරුව නැත්තන් අපි කියන දුරපැනීමේ ලෑල්ල ඉදිරියට පාදය නොවන සේ අපි නික්මීම තබා ගතය යුතුයි. දෙවනි කාරණීද අපි කතාගරේ නිමි ඉහිහට නවස්ථාව වේද අපි පාදය නැත කලවා කොටස ඉහට ඔසවල දමයි නික්මීමට අවශ්‍ය දැන්ගවිි බලමු දරුවනේ දුර පැනීමක තුන්ග අවදිය වන පියාසරිය නැත අපි ගුවන් ගතවීම හඳුනාග නිමු තුර දරුවනි පළෙන් රූපතරාණයෙන් බලන්න එක තියෙනවා මේ රංකාව නියෝජන කරපු ජාති ක්‍රීඩිකාවක්න් මේ ක්‍රීඩිකාව තුර පැනම් සිදුකරන්න එල්ලන ක්‍රමේට ඒකන් බලන්න ඔබගේ මේ දෑත් සමාන්තර තම කියලසිට පහලට ගමන් කිරීමක් සිදුවන්නේ. තුර දරුවනේ දෙවන් රූප තරන්නෙන් බලන්න දුර පැනීමගදෝට ක්‍රීඩිකාව ගමන් කරන්න ඕන ඉලිප්සාකාර හැඩයගින් තමයි ඉදිරට ගමන් කරන්න ඕන. තොරගේ හරිසායි වැරද්දක් දාලා තියෙනවා තො ක්‍රීඩිකාව ඉහලා අතර ගමන් කරන්නේ නැතුව එලිප්සාකාර ඉදිරට ගමන් කළ යුතුේ. තුර තුන්ෙන් රූපතරණ ප්‍රදගක්ගන්න පුළුවන්දරුවන ඒ ක්‍රීඩිකාව පතිතිවීම ඩාසන්නේදී සරීරයේ සහඇ සරීරය කඳ කොටසදා පා දෙකින් එක ඩාසන්නව තමයි පත්තවීමට සූධනම්වෙන්න ඕන. ඉතින් ඔො දරුවුණන් අප දැම්බලමු දුරපැනීමේ අවසාන අවධිය වන පතිතිවීම සම්බන්ධ. තුර මේ රූපතටන් දෙකෙන් පවතින්නේ දුරපැණී පති අවස්ථාව දෙකක් එකගැනි පළවෙන් රූපතරණන් දරුවනේ පවති ඉන්නේ මෙම ක්‍රීඩිකාව, දුරපැනීම සිදුකර අවසානයේදේ කැන පාද පොළොවෙ ස්්පාර්ෂ කල අවසානයේදේ යාගේ සරීරය බර ක්‍රමයෙන් සරීරි පිටු පසර ලැබා දෙනවා. ඒක තමස් දරුවුණෙන් සිදුවීුත්තේ ඒ එකට හේතුව තමයි දරුවුණේ අපි උගෝණතය දං පතිදවීමේදී. අපි රිජුව පතිදවුවතයම අපේ පාදවලට හා අපේ කඳ කොටසට ආබාධයක් සිදුවිය හැකි. නිසා දරුවුණේ දෙවන් රූපතටානය පවතිනවා දුරපැණී ප්‍රතිමවස්ථාවේදී. පාද තිබෙන් ඕන කහොමදක ආකාරය තොර දරුවනේ ඉතින් දරුවනේ තොර මදදියාගන්න ඕන පලළවිම ක්‍රීඩා පිටිය පතිත විය යුත්තේ පාදසා ක්‍රමයෙන් ශරීරය පිටු පස පදිත කළ යුතු දැන් අපි ඉගනකමු දරුවනේ මේ පාට මුලින් බලාප උගන්නවන්න බලාපොරොත්තුන ප්‍රදාන අංගයක් වන දුරපැනීම එල්ලන සිල්පිය ක්‍රමය පිළිබඳව. ඉතින් දරුවනේ ඔබට මේ රප සටානක් ම කරලා තියෙනවා එකති පලවින් රූපසටානයෙන් දැක්වවෙන්නේ පලවිින් ක්‍රඩකයාගින් දැක්වෙන්නේ නික්මීම අවස්ථාව. තොර සෑම දුරපැනීමේ සිල්පිය ක්‍රමයට මේ අවස්ථාව පොදයි. හැබැ දරුවනේ දෙවන රූප සටාන තැ දෙවන ක්‍රීඩකයාගෙන් පට දැක්ගන්න පුලුවන් මේ ක්‍රීඩකයාගේ දෑත්න් ඉහලා අතර තමයි තබාගෙන තියෙන්නේ. තුොට පාදන් යම්කිසි නැමීමක් සිදුවෙලා තියෙනවා. ර දරුවනන්නේ මේකද සැලකෙලිමත් වෙන්න ඕන අප අම්කිසි ආධාරයක් මත එල්ලිලා ඉන්නකායට තමයි මේ දෑඇත්තල ක්‍රාකාරීත්්‍යය සිදුවෙන්නේ. ඇතුර දරුවනේ මේක තුන්ෙන් රූප දරාපි දැක්ගන්න පුළුවන් පීඩකයාගේ දෑත් ක්‍රමයෙන් පහලටසාහපාද ක්‍රමයෙන් පාට ගමන් කරනවා. දැන් අපි දරුවනේ බලමු වීඩිය එකකින් දුරපැනීම එල්ලන සිල්පිය ක්‍රමය කොහොමද සිදු වෙන්නේ කියලා. මේ ක්‍රීඩකයාගේ මේ තියෙන්නේ අවතර දාවන අවස්ථාවක් අපට දැන් රෝපතටානෙන් අපි ක්‍රමාණුකෝරව බලමු එල්ලෙන සිිල් පියක්‍රමය. මේ ක්‍රටකය වේගෙන් දෝගෙනවාක සෙමෙන්ත මදන දාලා තියෙන්නේ. ඇදට දෙවනි අවස්ථාමකත් දරුවන නික්මීම අවස්ථාව දැඟල් බලමු න් නික්මි වුණා තුගනි අවස්ථාව, රි ඔන දරුණු මඟ ස්ලකවගේ දෑත් ඉහලට ඔසවලා ක්‍රමයයෙන් තමයි පතිතවීමේදී දෑත්පොලවට පාත්කරන්නේ. ඉති ඔබ රූපතරන්න එක දැක්ගත්ත දැන්. තැඟල් බරමු දරුවුණේ එල්ලන සිිල්පිය ක්‍රමේ පෙදාන ලක්ෂණ මොනවාද පවදින්නේ කියලා. පළමි ලක්ෂණය තමයි දර්ගනේ ඉපිලීමේ පුවරුවට නිවැරදි ආගාරයෙන් පාදිය තබා ගුවන් ගත ව ේතුයි. උබට දැන් අර කලින් අරපු වීඩුවද තගේ රඳවා ගත්ත නම් පහසු කඳුනාගන්න ත දෙවෙන් ලක්ෂණ තමයි ඉන් පසු පාද ඉහලට හා ඉදිරියට එසවීම. තුන් මේ ලක්ෂණ තමයි දරුවනේ පසු පසින්තිබූ දෙයක්ත්න් ඉදිරියට පැමිණීම. එකනේ අපි අර රප වීඩියෝ දර්ශනය ගුවන්ගතය අවස්ථාවද දෙයත් පහල සිට තමයි ඉහලට ගමන් කරන්න. ඉනකාරය තම දරුවනේ ඉන් පස්සරීර ඉදිරියට නෙමී බමට පතිත වේ. අවසානකාරන තමයි දරුවනේ පාද පොළොවේ වැදීමත් සමග ධනහිස්නැවිී වාඩිවීමීරියාවුවෙන් සිරුර බිමදිගේදිරියට තල්ලිවේ. එයනො එකක ලක්සණ පිළිබඳ තමයි අපි අවධානයමු කරයුත්තේ. මමත්‍ර දරුවනේ දැං ඔබ දුරපැනීම එල් එල්ලන සිිල්පිය ක්‍රමි යම ඔබෝ දැක් ලාගන්න ඇති කියලා. තින් දැංඟි බරමු දරුවනේ දුරපැනීමේ සඳහා පූර්ුණ ක්‍රියාකාරක මොනවාද පවතින්නේ කියලා. ටසේ නිත් මේ පිල දහම බොධල් ලබාගන්න නඇති අපි දැම් බර තවදුරටත් පුුණන් ක්‍රියා කාරග මොනවාද පවතින්න කියලා. පලවෙනික තමයි දරුවන්නේ සේමෙන් ඉදිරියට ඇවිදෙන අතර තනි පාදෙන් ඉපිලි කුඩා බාධකයක්මතින් පනිමින් ගමන් කිරීම ඒකයන් දරුවන ඇවිදිනවා ඇවිදි අතරතුරදී අපි පැනීම සිදු කරන්නේ තනි පාදයෙන් එටස පැනීම් සිදු කරලිවරලා නැවතන් ඉදිරියට ගමන් කරනවා මේක මන බාගක යෙලා අප ඇවිදීම අතරක සිදු කරමින් අපිට පුළුවන්දරුවනේ ඉපිලීමක් සිදු කරලා නැවත ඉදිරියට ගමන් කිරීම සිදු කරන්න. අපි දෙවනිපුොහුණු ක්‍රාකාර වෙල යම්කි සවබෝධයක් ලබා ගැනිමු. මෙම පූුණු ක්‍රියාකාර තුළලෙද සිදුවන්නේ. කලින් කලින් පහුණණු ක්‍රාකාර සිදුකරය දරුවනේ ඇවිදිමින් තමයි ආධාරකය මති හෙට පැන්නේ. හැබැ මේ පූුණු ක්‍රියාකාරක මදි දරුවන සිදුව වෙන්නේ. මෙම ක්‍රීඩකයක් සෙමෙන් ඉදිරිට දුවමින් තනිපාදයෙන් ඉපිලී කුඩාබාධකය මතින් පැන ඉදිරිට ගමන් කිරීම. ඒඇන්දරුවනේ කීඩකය සෙමෙන් ටිකක් දුවමින් තමයි එන්න ඕන. සෙමෙන් දුවමින් එන්න ඕන දුවගන්න ඇවිල්ලා යම්කිසි ආධාරකයක් නැතාම් උසක් සහිත ආධාරකය ඇත්තියලා ඒ ආධාරකයට ඉහලින් තනිපාදයෙන් පයින්න ඕන තොට මතකදයන්දරුවනේ දුරපැනීමක, පෙදානුම් සිදුකර ුතු කාරණය තමයි ගෙඩ එකය පාදවලි ශක්තිය වැඩි ගීරීම ඒ සඳහා ක්‍රියාකාරගන් ත මේ ගොඩත්දුරට අපි සාකච්චා කරන්නේ තුර අපි කරන්නත් ඒවගේ ක්‍රියාකාරගන් තමයි ඉතින් දරුවන මේකද සිදුවනෙක්ුමක්ද දුවමින් එනවා සෙමින් දුවමෙන් ගෙනවා ඇවිල්ලා තනි පාධෙන් ආධාරකෙන් පැලනවා. මේකති දරුවනේ අපි ආධාරකයට කලින් යම්කි සලකුණක් අපි තබාගන්නවා. තොර දරුවනේ අපි කළයුත්තේ සෙමින් ඉදිරියට දුවනා අතර දක්වා ඇති සලකුණට හුරුපාදය තබා ඉපිලි ඉදිරියේ ඇති බාධකයට ඉහලින් පැන පාද දෙකින්ම පතිදවීම. ඉතින් දරුවනි අපි කලින් කතාගරේ අපි තනිපාදයෙන් ඉපිළිලා තනිපාදීෙන් පති දෙවෙන්න. හැබැ මේකෙද සිදුවන්දරුවනේ යම් සලකුණක් තියලා, සලකුණට අපි හුරු පාදේතියලා බාධකයට ඉහෙල්ම් පැනලා අපි පාද දෙකම ඉස්පර්ශ කළ යුතුයි. තොර මේකදී සිදුවන දරුවනේ අපි සෙමෙන් තමයි දුවගෙන යුත්තේ සලකුණට පාදේතියලා අපි බාධකය තරණය කරන්න වශ්චායතර මේකද සැලකිලිමත්තනු දරුවුණේ අපි ඉහළි ම් පයිනකොට පාදවල ශරීරය බර ක්‍රමයෙන් පාලට ලබාදයීතුයි අතරන පූුණුව අ්‍ය තුලින් අපි සිදුකළ යුතු දරුවනේ පියවර තුන කවතීරණ දාවනයකින් පසුව අවසාන පියවරයේදී හුරුපාදය තබා නික්මීම සිදු කළ යුතුයි.ඉන් අනතුර දරුවනේ නැවතදාවනයට මාරුවී යුතුයි. මෙහිදී ඉපිලිීමේ පාද හොඳින්ම දිගහැදි බිතු අතර නිදහස්පාදය පොළවොට සමාන්තර වස්වා ැබී තුිය. දැත් හොඳ ඉන්දිගහැර එල්ල නාකාරයට, තිබ ය එදොර දරුවනය මතකතියාගන්න වඕන අපි පියවර තුනක අවතීරණ ධාවනයක් ඇගැත අපි දුව ීමක්ෂසිදු කරන පියවර තුනක් අවසානේ දරුවනය අපි අවසාන පියවරේද හුරුපාදය තියල තමයි නික්මීම කළේ තුයි දම පලවෙනි රූපතාටනයකෙන් අපි දකුණු පැත්තේ සිට බද ගලාගන්න පොළුවන් පෙවර තිය තුනක් දාවනය කරලා අපි හුරුපාදය පොළොවෙේ ස්පාර්ශය කරලා අපි පැනිි මෝස්ත දු කරගන්න ීළඟ පහුණු ක්‍රයාකාරුණු සිදු කළ ුතුදරුවුණන්නේ. එක දැන සිට ඉහෙලට ඉපිළිමෙන් එල්ලා ඇති ආධාරයකයක් දෑතින් විස්්පර්ෂ කර පාද දෙකෙෙන්ම පත්ත වියේතුයි. පතිදවීමේදී ධනස් නැමී තිබේතුයි. එතු දරුවන අපට මෙම්කිසි ආධාරකයක් එහලට රදවලා අපට පුළුවන් දරුවනේ පාද දෙකෙෙන්ම ඉහලට ඉපිලිලා නැත්ත නික් මෙලා ආධාරකයේ දෑතිම් ඉස්පර්ශ කරලා පතතිවීමට පුළුවන්. දර්න පතිත වීම ද සලකිලිමත් වෙන්න ඕන අපි පාද නැමීමක් සිදු කළ යුතුයි හේතුෝ තමයි දර්ුවනේ අපේ රිජුවම්ම පත්ත වුවවත්වයම අපට ධනේ සොල නැතං පාදවලට ආබාධ්‍යයක් සිදුවෙන්න පුළ නිසා අපි අපේ සරීරය බර පාද නමල ක්‍රමයෙන් පොලවට භාරදිය යතුයි. ඒ සදර්ුවනය අපි මේ ආකාරය තමන්ගේ පුහුණු ක්‍රියාකාර්කම සිදු කළ යුතුයි. වැනි පූර්ු ක්‍රාකාරු දරුණ සිදු කළ යුතු අපි කලින්කර එකතන සිට යම් ආධාරයක් ඉස්පාරිසකර පත්වීම හැබයි දරුවනි මේකද සිදු කළ ත්තේ. යම් කිසි ආධාරකයක් ඉහල් රඳවලා. අපි යම්කි සලකුණ තබලා අප අවතීර ධාවනයක් ඉද ඇත පියවරතුන අවතීර දාවනයක් ලබාගෙන. අපි සලකුණ කරපු තන ස්ථානය හුරුපාදේ තබලා, අපි යම්කිති ලෙසා පාත්්‍යකම රාධාරක ඉස්පර්ශ කරලා පාද දෙකෙන්ම පතිත විය යුතුයි. එද දරුවුණම මෙකෙති සැරකිලිමත් වෙන්න වවශ්‍යයි අපි සලකුණු කරපු ස්ථානය තමයි හුරු පාදය තබන්න ඕන එනට දෑත්ම අත්්‍යකම අපි ආධාරක ස්පර්ශ කරලා අපි පතිත වී යුත්තය අපි අර කලින් කිව්වා සේමුදරුවුණේ ධන ස්නමල තමයි පතිත විය යුත්තය ඊට හේතුව තම දරුවුණේ පෙසරීර බරකලින්කෝවාගේ ක්‍රමින් පොළවට ලබා දීතුයි. අවසාන පූුණු ක්‍රියාකාරගුණ සපි හඳුනාගන්න දර්ගන්නේ. පියවර හතක්කෝ නමය එක අවතීරණ දාවනයක යෙදමින් එල්ලීම ක්‍රමට දුරපැනීම එකන් දරුුණු අපි අ ස්සල පූුණුන් අවස්ථා සියල්ලම එකතු කරලා. අපි පියවර හතක්කෝ නමයක් ලබාගෙන අ දුරපයිනවාසේම අවතීරණ දාවනයක් යොදාගෙන, නික්මීීම අවස්ථාව සිදුකරමින් එල්ලනක් සිිල්පිය ක්‍රමය යටතේ අපි දුර පැනීම අවස්ථාව සිදුකරගතය තුයි. තු මේක සැෙකිලිමත්තන දරගනේ අපි පියවර හතක්කෝ නමයක් තමයි අවතේරධාවනයට ලබාගත යුත්තේ සහ අපි එල්ලන සිල්පිය ක්‍රමයට තමයි මෙ අවස්ථාව සිදු කළ යුත්තේ. උඹඩ මංගිත දරුවුණන දැන් එල්ලන සිල්පිය ක්‍රමය පිළිබඳව යකිසි අවබෝධයක් ලබෙන්න්න ඇති. ඒවගේම පුහුණුක ආකාරගම් පිළවාදවත් ඔබට යම්කසි අවබෝධයක් ලබෙන්න්න ඇති. එතින් දරුවනේ අපි දැම් බලමුහෙනම් දුරපැනීමකදී අසාර්ථක පැනම සලකෙන අවස්ථා මොනවාද පවතින්න කියලා. පලවන එක දර්ගනේ දුර පැනම් සඳහා නික්මිමකදී නික්මීමේ රේකාවට ඉදිරිභූමිය, රිරයේ කුමව කොටසක ස්පාරිසිය කිරින් වැරදක්ට සලගනවා. ඒකඇන් දරුවනේ දුර පැනීමේ ලෑල්ලට ඉදිරියෙන් සරිීරය කුමන කොටසක්කාරි පැනීමට පෙර ස්පාර්සනොත් ඒක වැරදක්ට සලගනවා දෙවනික තමයි දරුණේ ඉපිලීම පුරුයි පෙටත දෙපසීම් පතුළ දබා නික්මීම. ඒඇන් දරුවනේ අපට අවතිර දාවනේ දවන පත්තයක් ලබාදිනවා අවසානේ ලෑල්ලට දෙපසම් පාදේතියලා නික්ම නොත්යම ඒ වැරද්දක්ට සලගනවා. තුන්ගනික තමයි දරුවනේ දාවනේදී හෝ පැනීමේදී කරණංග්‍රම් භාවිතා කිරීම වැරද්දක්ලේ සලගනකයන්නේ කරණම්ග්‍රම් භාවිතා කරන්න බෑපට. හතරනක තමයි දරුවනේ අංක නිවේදනය කිරින් පසු විනාඩියක් ඇසත්තම ප්‍රියත්නය ආරම්භ කළ යුතුයි. අවසානක තම දරුව පතිදවීමෙන් අනතුරුව පතිතවීම ප්‍රදේශයේ හර නික්මම පූරර් දෙසර ගමන් කිරීමවැරද්දක්ය සලගනෝ. ඉතින් දපර දරුවනේ ල්ල ල්පියක්න යගිස අබෝධයක් ලබෙනදකල් ම හිතෙනවා ඉතින් ඔබට දැන් අභ්‍යසිගීපයක් මවු ලබාදිිලතියනවා පලවින අභ්‍යාස්ථමදර වනේ පැනීමේ ප්‍රධන කොටස් දෙක නම් කරන්න. දෙවන එක තයිදරුවනේ එම පැනීම් කොටස් දෙකට අයත් ඉසව්ල් ලියන්න තුන්ගෙන එක තමයිදරුණේ. දුරපැනීමේ සිිල්පියය ක්‍රම ලියන්න හතරන එක තමයිදර වනේ දුර පැනීමේ සිිල්පියක්්‍රමේ අවදි ලියන්න ඉන එක තමයි එල්ලෙන ක්‍රමය සඳහා පූර්න් ක්‍රියාකාරකම් ලියන්න අවසානක තම දරුවනේ දුරපැනීම අසාර්ථක වන අවස්ථා ලියන්න තොර දරුවන මේ ප්‍රශ්න ටිකට මේ පාඩ මුහොදර වීඩුව එකෙන අරබලා අභ්‍යාස වල නිර්තයෙන ඉල්ි අතර ඔබ මේ චනල්ල එක සප්්‍රයි් කර නැත්තන්දරුවුණු තාමත් ඔබ සබ්ක්‍රයිප් කරලා තියාගන්න හේතුව අපි අලුත් පාඩම් එකක දාන ගොට උබට බලාගැනීම හකියාවක් පවතිනවා. ඒ වග්‍යොන්දරුවන මේක අන්නත්වාල ගයාලු ුවන්ටත් බලන්න එක සයා කරන්න මේ පාඩම් පිළිබඳව හොඳින් අවධනයම් කරලා බලාසිරපට ස්තුතියිආයිබුවන්.